දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මේ අරගලයේ සම්බන්ධයෙන් නවය සැඟවුණු ඇත්ත කතාව කියන සම්බන්ධයෙන් කෘතියක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ කෘතියේ අඩංගු සමහර කරුණු ඉතාමත් ආන්දෝලනාත්මක කරුණු බවට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන්ට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ පුරවැසියෝ මේ රටේ සමාජ අරගලයක් කරේ ඔවුන්ගේ ආර්ථික ජීවන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලා. නමුත් ඒ අරගලයට පරිබාහිරව මේ කෘතිය සඳහන් කරන ආකාරයට රාජ්‍ය කුමන්ත්‍රණය සිද්ධ වෙලා කියන එක හේතු ගන්න ආකාරයේ ප්‍රකාශ මේ ග්‍රන්ථය තුර සඳහන් වෙනවා. ඒතර මේක බරපතල ප්‍රකාශ. ඒ වගේම මෙතන ප්‍රකාශ කරනවා ඇමරිකානු තානාපති ජූලි චන්, ඒ වගේම හිටපු පොලිස්පති, යුද හමුදාපති, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී ඇතුළු සියලු දෙනාම ඇමරිකානු තානාපති ජූලි චන්ගේ මෙහෙකුට යටත් වෙලා තිබුණා කියලා. ඒ වගේම කෘතියේ සියවෙනි පිටුවේ සඳහන් කරනවා අරගල කරුවන්හා ජූලි චන්ට අතර තිබිච්ච සම්බන්ධතාවය අනුව ජූලි චන්ගේ ක්‍රියාන්විතය අඩපණුණා කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේ රටේ පුරවැසිය වෙනින් අරගල කරේ පුරවැසියන්ගේ ආර්ථික සමාජ පීඩන ප්‍රශ්නයට. හැබැයි අපි අතර සහ ඇමරිකානු තානාපති ජූලි චන් අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. එහෙම තිබුණා කියලා විමල් වීරවංශ ව්‍යංගත්වයෙන් සඳහන් කරන්නේ මේ රටේ හිටපු අර අපි පෙර සඳහන් කරපු රාජ්‍ය උසස් නිලධාරීන්. ඒ හමුදාපති, පොලිස්පති, යුද හමුදාපති ඒ ආදී නිලයන්ට. එතකොට මෙතන අපි දකින දේ තමයි මේ සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ ජනතාවගේ ඇතිවෙච්ච පීඩණය හමුවේ යම්කිසි රාජ්‍ය කුමන්ත්‍රණයක් සිද්ධ වුණා. ඒ රාජ්‍ය කුමන්ත්‍රණය මෙහෙව්වේ ඇමරිකානු තානාපති ජූලි චන්, ඒකට මේ රාජ්‍ය බලධාරීන් සම්බන්ධයි කියලා ඔහු ව්‍යංගත්වයෙන් සඳහන් කරන නිසා ඍජුවම කෙල්ලෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේ රටේ පුරවැසියෝ විදිහට මේ රටේ පාර්ට බහැලා මිනිස්සු ඉල්ලීම් කරේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් නම් ඒ මිනිස්සු යම්කිසි කණ්ඩායමක් ඇවිල්ලා කුමන්ත්‍රණයට ගොදුරු කරගන්න වෙර දරුවා නම් උත්සාහ කරුවා නම් ඒ කුමන්ත්‍රණ කරුවන්ටත් විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්න ඕන. මෙතන අපිට අවශ්‍ය අරගලය වෙනයි මේ පොතේ සඳහන් කළ දෙන කෘතිය සඳහන් කරන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ විසඳාගත යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද මේ වෙනකොට මේ දේශපාලන ප්‍රශ්නෙට මැදිහත් වෙලා නඩු හබ වලට මැදිහත් වෙලා මේ රටේ පුරවැසියෝ ගොඩක් ඉන්නවා. ඒ වුන් පාටයි උන්ගේ ප්‍රශ්න කියන්නේ. නමුත් ඒ ආපු පුරවැසියන්ට සම්බන්ධයෙන් ඇති නඩු වලට මේක බලපාන්න පුළුවන් ඉස්සරහට. මොකද ඔවුන්ව මෙහෙව්වේ විමල් වීරවංශ මහතා කියන ආකාරයට. ඔය කියන ජූලි චන්ලා නම් අපි අධිකරණයට කර අපහාසයක් නෙමෙයි මේක. අපි සත්භාවයෙන් කතා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම නිසා අපරාධ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. අරගල කරුවන්ට සම්බන්ධව පනවලා තියෙන නඩු වලට වැඩිදුර බී වාර්තා ගොනු කළා. නීතිපති උපදෙස් අරගෙන එහෙමනම් ඔය කියන කුමන්ත්‍රණ කරුවොත් අර නඩු වල වග උත්තර කරුවන් බවට පත් විය යුතුයි කියලා අපි විශ්වාස කරමු. අපි හිතනවා, අපිට එමේ හිතෙනවා, අපිට මේ තියෙන තත්ත්වෙත් එක්ක. එම නිසා අපි පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා විමල් වීරවංශගේ කෘතිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්න. මොකද රටේ ජනතාවගේ සමස්ත අරගලයට හැමෝම වෙලා පහර දෙනවා, අරගල කරුවන්ට පහර දෙනවා, අරගල කරුවන්ට චෝදනා කරනවා. හැබැයි කුමන්ත්‍රණය මොකද්ද කියනක සිදුලා තිබිච්ච රාජ්‍ය කුමන්ත්‍රණය මොකද්ද ඒක හඳුනා ගැනීම සඳහා හෙට දවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අභියෝගයක් තියෙනවා. එම නිසා හෙට දවසේදී අපි කරන පැමිණිල්ල අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා මේ කෘතිය සඳහන් කරුණු සම්බන්ධයෙන් ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න මේ රටේ පුරවැසියන්ට අවශ්‍ය කටයුතු සලසන්න කියලා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස් පොත විශේෂම ඉල්ලා සිටිනවා. ඒ වගේ මතක් කරන්න කැමති විමල් වීරවංශ මහතා ලියලා තින්නේ නවය සැඟවුණු ඇත්ත කතාව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නවය සැඟවුණු සත්‍ය කතාව මොකද්ද කියලා කියනකම් මේ රටේ පුරවැසිය බලන් ඉන්නවා සහ අරගලයට සම්බන්ධ වෙලා නඩු වලට පැටලිච්ච මිනිස්සුත් බලන් ඉන්නවා. ඔවුන්ට සාධාරණ වෙනකන් ඒ නිසා අපි පොලිස් පොතේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහජන ආරක්ෂක බාර අමාත්‍යවරයාගෙන් ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම ප්‍රධාන ලේකම් ජනාරගල පුරවැසියෝ චානක බණ්ඩාර ප්‍රධාන ලේකම් සංවිධානයේ වශයෙන්. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්